ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පුවත් සිරස්තල ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය ලිට්‍රෝ ජාතික ලිප ගින සැපයුම හදවතින්ම ඔබට හයියක් සලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව පාස්කු ප්‍රහාරයෙන් පීඩාවටපත් අයට සහන දෙන්න හිටපු ජනපති මෛත්‍රීට දුන්න ඩොලර් මිලියන 5ට මොකද වුනේ පාස්කු ප්‍රහාරය ගැන පොලිසියෙන් දුන් ලිපිගොනු පැහැදිලි නැහැ ලිපිගොනු 40ක් නීතිපති පොලිස් ප්‍රතිට හරවා යවයි එවන්ට් කාඩ් ගැන අනුර කුමාර විස්තර ඉල්ලති දිල්රුක්ෂි මුනිවත රකි සුදු වෑන් සැකකරුවන්ට වරින්තු ගලුගොඩත්තේ හිමිකේ පොදු සමාවත් යලි අධිකරණයට පාතාල වෙඩිකරු කැටවල පිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට යහපාලකයන් අත්සන් කළ MCCA සල්ලි ගියේ කාගේ සාක්කුවටද ජැක් මා පස්සට දමා හෝනිමා ඉස්සරහට එයි පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ස ප්‍රහාරයෙන් පීඩාවටපත් වූ ජනතාවට සහන සැලසීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මහතාට ලබා දුන් ඇමරිකා ඩොලර් මිලියන 5ක මුදලින් ප්‍රහාරයෙන් හානි වූ කිසිවෙකුටත් මෙතෙක් සහනයක් සැලසී නැති බව අද හෙළි වුණා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේදී මෙම කරුණු අනාවරණය කෙරුණේ කොළඹ නෙළුම්පොකුණේ පැවති උත්සවයකදී ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් මෙම මුදල ලබා දී ඇති බවද ප්‍රකාශ කෙරුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඊයේ දිනේ සාක්ෂි ලබා දුන්නේ කොළඹ අගරාදගුරු පදවියෙහි සමාජ සුබ සාධන ආයතනයේ වන සෙත්සරණ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමයි. साक्षी लबादी आरंभ करमीन लॉरेंस पियतुमा संधान कले पास्कु दिने बोंब प्रहारयक् केल्लबो मडकलपु सियोन देवस्थाने वेनुवेन अगरद गृहिमियन परित्याग कल रुपयल मिलियन 5क चेक पत समग एवक इम देवस्थाने प्रधान देवगतिवरया कनाडावट गोसति बवत तावत तोहु मेरठत तमिन नति बवत्य ප්‍රහාරයෙන් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පවුල් 78කට අයත් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් ඉන් 32 දෙනෙකු කුඩා දරුවන් වන බවත් පියතුමන් කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරිමින් පවුල් 42කට අයත් පුද්ගලයන් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. ඉන් පවුල් 13ක් Hindu ආගමට අයත් අතර බෞද්ධයන් 5 දෙනෙකුද ඒ අතර සිටින බවයි පියතුමා කොමිසම හමුවේ සඳහන් කළේ. මෙතර පාස්කු ප්‍රහාරෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් මගින් කොළඹ නෙළුම්පොකුණේ පැවති උත්සවයකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් ඇමරිකා ඩොලර් මිලියන 5ක මුදලින් බෝම්බෙන් තුවාල ලැබු පුද්ගලයන් කිසිවෙකුට දායකත්වයක් ලැබී නොමැති බව පියතුමා මෙහිදී කොමිසමට හෙළි කළා. එමෙන්ම අදාළ මුදලට කුමක් සිදු වූයේදයි තමන් තවමත් නොදන්නා බවයි උන්වහන්සේ කොමිසම හමුවේ කියා සිටියේ. නීතිපති දෙපාර්තමේන්තු වෙත යොමු කර තිබූ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ විමර්ශන උද්ෘත ලිපි 40ක් යලි පොලිස් දෙපාර්තමේන්තු වෙත හරවා යැවීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. අදාළ උද්ෘත ලිපි ගනු නිසි පරිදි සකස් නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කරන්නේ. 2019 අප්‍රේල් මාස 21 වන දින පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන උද්ෘත ගොනු නීතිපති උපදෙස් සඳහා විවිධ පොලිස් ස්ථාන වලින් අප දෙපාර්තමේන්තුව වෙත ලැබීමක් සිදු කර තිබෙනවා. එම විමර්ශන ගොනු බොහෝ ප්‍රමාණයක් විමර්ශන අවසන් කර ඇති බව සඳහන් කර තිබුණත් විමර්ශන අසම්පූර්ණ එමෙන්ම කිසිදු නීතිමය පියවරක් ගත නොහැකි අසම්පූර්ණ ගොනු බවට පෙනී යනවා. එම නිසා අද දින
ගරු නීතිපතිවරයා විසින් ඒ බව වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති අතර මූලිකවම අසම්පූර්ණ විමර්ශන උද්ෘත ගොනු 40ක් ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙතට ආපසු බාර දීමක් සිදු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් කරන අසම්පූර්ණ ගොනු ඉදිරියේදීත් මේ ආකාරයටම ආපසු බාර දීමට සිදුවන බවට දැනුම් දෙන අතර ගරු නීතිපතිවරයා විසින් පැහැදිලිවම වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දීමක් අද දින සිදු කර තිබෙනවා. මෙම අසම්පූර්ණ විමර්ශනයන් නොපමාව හරියාකාරව සිදු කර එම සම්පූර්ණ විමර්ශන ගොනු ගරු නීතිපතිවරයා වෙත පාර දෙන ලෙසට වැඩි දුරටත් අද දින උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. जनता विमुक्ति पेरमुने नायक अनुर कुमार दिशानायक हा अल्लसो दूषण विमर्शन कुमिसमे हिटपु अध्यक्षिका दिलरुक्षी विक्रम सिंह डायस्यान महात्म महात्मीन देशपालन पालिगेनीं पिलिबंद सोया बेलीमे जनाधिपति कुमिसम हमुए पेनी सिटिया अनुर कुमार दिशानायक महता कुमिसम हमुए किया सिटी तमा पसुगे विसी हतर बिंदाद कुमिसम हमुए पिनी सिटी बवाई एहिदी तमाटेरेही पेमिनीली वेल पिटपात में साक्षी वेल पिटपात हा पेमिनीली पादक करकाना लेकन वेल पिटपात कुमिसमिन इल्ला सिटी बवाई एवा लबादी मिट कुमिसमे अनुमेती हिमी पोद बेते किसिंदु लेकनयक तमाट लबी नेती बव अनुर कुमार दिशानायक महता प्रकाश कला एवन कार्ड नडुवट संबंध लिपिकोनु किहिप्याक परिशीलने किरीमट अवश्य बेविन नीतिपति देपार्तमेंतु सतु एम लिपिकोनु तमा वेत लबा देन लेस अनुर कुमार दिशानायक महता इल्ली කලා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් එහිදී මෙම ඉල්ලීම ඉටු කිරීමට එකඟතාව පළ කළා. කොමිසමේ කාර්යබහුලත්වය නිසා අදාළ ලිපි අනුර කුමාර දිසානායක මහතාට ලබා දීමට නොහැකි වූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අපේ රටේ ජනතාවට ප්‍රශ්නේ තිබෙන්නේ දූෂිතයන් නිදැල්ලි ඉන්න එක ගැන. ඒ නිසා මේ රටේ මහජන විංශ කොමිසම සභාව පිහිටවන්න ඕන. එතෙක් මේ කොමිසම සභාව කතා සාපු විතරක් වෙන බව නම් පැහැදිලි. इन अनुव कोमिसम हमे पेनी सिटी अल्लस हो दूषण विमर्शन कोमिसमे हिटपु अध्यक्षिका दिलरुक्षी विक्रम सिंह डायस महात्म्याय एवंकार्ड सभापति निशांक सेनाधिपति महता गोनुकल नडुवक संबंधी दिलरुक्षी डायस महात्म्याय तुलु दाहत देने कुट साक्षी लबादी मसंदहा पसुगे विसी तुन पिनिदा कोमिसम हमे पेनी सिटी नलेसट देनुं ते तिबुना एदिनेट पेमिनीमेट नोहेकी वूबाव पेवसु दिलरुक्षी डायस महात्म्याय वेनुवेन पेनी सिटी नीतिज्ञवरया कोमिसमेन विमसा सिटी राजकारी मट्टमेन दिलरुक्षी विक्रम सिंह वेनी निलधारीन कोमिसम हमोट कैंदवीमट කොමිසමට නීතිමය වශයෙන් බලතල ඇද්දයන්යි ඊට පිළිතුරු දෙමින් දේශපාලන පරිගැණීම් පිළිබඳ සුවබැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා කියා සිටියේ කොමිසමේ බලතල අනුව දෙදලුක්ෂි වික්‍රමසිංහ ඩයස් මහත්මිය ඊට කැඳ වූ බවයි කොමිසමේ විභාග කිරීමට බලාපොරොත්තු වන පැමිණිලි පිළිබඳව මනා නීතිමය අවබෝධයක් කොමිසමට ඇති බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණ කොමිසමේ බලතල පිළිබඳ කතා කිරීම කාලයේ විනාශ කිරීමක් බව පැවසූ සභාපතිවරයා සාක්ෂි පමණක් ලබා දෙන ලෙස කොමිසමේ නීතිඥවරුන්ට තරේ අවවාද කළා. සාක්ෂි වශයෙන් නැති කරුණු දේශන වශයෙන් ඉදිරිපත් නොකරන ලෙසත් කිසිවෙකුගේ තරාතිරම කොමිසමට අදාළ කරුණක් නොවන බවත් සභාපති උපාලි අබේරත්න මහතා තව දුරටත් කියා සිටියා. දිල්රුක්ෂි ඩයස් මහත්මිය කොමිසම හමුවේ පෙනී සිටියද ඇය කිසිදු ප්‍රකාශයක් ලබා දුන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනාට වරෙන් තුනිකුත් කරුණා. ඔවුන් අද දිනේ පැවති නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම නියෝගය ලබා දුන්නා. මෙම පැමිණිල්ලේ 3 වන හා 4 වන සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය කොල්ලකෑම් සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව දැනගන්නට ලැබුණද ඒ බව නිල වශයෙන් දැනුම් දී නැති බවයි. සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකුද පෙනී සිටියේ නැහැ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙසට වරින් තුනිකුත් කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලැබූ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පොදු සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන ඔක්තෝබර් 19 වෙනිදා දක්වා කල් තැබුණා. ශ්‍රේෂ්ඨ අධිකරණයයි මෙම තීන්දුව ලබා දුන්නේ.
ඥානසාර ස්වාමින් වහන්සේට සිර දඬුවම් ලබා දුන් විනිසුරු මඩුල්ලේ සමාජිකයෙකු ලෙස කටයුතු කළ විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා මෙම පෙත්සම් විභාගයේද පෙනී සිටින බැවින් වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය කැඳවීමටයි නියම වුණේ. සන්ධ්‍යා එක්නලිගොඩ හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත්තේ. නීති සීමාව තුළ රැඳී සිටමින් කටයුතු නොකරන්නේ නම් දැනට නියම කර ඇති ඇපය අවලංගු කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වැලිකඩ රැඳවුවන්ගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ට අවවාද කළා. මෙම නඩුවේ විත්තිකරුවන් වන නියෝමල් රංගජීව හා එමිල් රංජන් ළමාහේවා යන අය මාධ්‍ය වෙත සිදු කර තිබෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු වුණා. ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකු වන කැටවල පිටියේ සම්පත් නැමැත්තා පොලිස් වෙඩිපහරින් මරණයට පත් වුණා. ඔහු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ. ගනේමුල්ල සංජීව නැමැති පාතාල කල්ලි සමාජිකයාගේ වෙඩික්කරු ලෙස සැලකෙන රන්කුත් පේලිගේ සංජීව සම්පත් හෙවත් කැටවල සම්පත් ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී මෙසේ පොලිස් වෙඩිපහරට ලක් වුණා. මිරිස්වත්ත ප්‍රදේශයේ යොදවා තිබූ මාර්ග බාධකයේදී අනනුතකාය අතුරුපැදියක් දහවණය කළ සැකකරු මාර්ගයේ අසල කැලෑවට පලා ගියා. අනතුරුව ඔහුලුහු බැඳ ගිය පොලිසියට සැකකරු වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් පොලිස් ප්‍රතිප්‍රහාරවලදී කැටවල පිටියේ සම්පත් මිය ගිය බවත් පොලිසිය පවසනවා. සැකකරු තැබූ වෙඩි ප්‍රහාර තුනක් පොලිස් නිල රථයට එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. කැටවල පිටියේ සම්පත් සන්තකයේ තිබූ රිවෝල්වරයක් සහ රුපියල් 48,000ක මුදලක් පොලිස් බහරයට ගැනුණා. 25 හැවිරිදි මෙම සැකකරු 2018 වසරේ අගෝස්තු 28 වනදා කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට අපමත මුදාහැර සිටියයි. ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයකදීම විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් පොලිසිය පවසනවා. මේ අතර මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන කොණ්ඩ ජනියා නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනුණා. ඔහු පදිංචිව සිටි අඟුලාන සමුද්‍රදි සීමාවතේ නිවස ඉදිරිපිට ආරක්ෂිතව වළදමා තිබූ මෙම ගිනි අවිය සමග ජීව පතුරම් පහක්ද සොයාගත් බවයි ගල්කිස්ස පොලිසිය සඳහන් කළේ. මෙරටින් මද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට නිසකයෙන්ම කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. අන්තරායික ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පවතින අත්තනගල්ල ඌරපොළ නවතිගන්තයේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනය කරමින් නව ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘති ආරම්භ කළ අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේ. සේවාලාභීන් දහසකට එකවර ප්‍රතිකාර කිරීමට හැකිවන ආකාරයට මෙම මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනය කරනවා. එක්සත් ජාතීන්ගේ අපරාධ හා මද්‍රව්‍ය පිළිබඳ සංවිධානයේ මෙන්ම ජර්මන් රජයේ අනුග්‍රහයෙන් ඉදිකිරීම සිදුවනවා. ඒ සඳහා ශ්‍රමදායකත්වය ලබා දෙන්නේ නාවික හමුදාවයි. මද්‍රව්‍ය සහ නීති විරෝධී ප්‍රවාහනයේ පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීවයි මෙම උත්සවය පැවැත්වුණේ. මද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට අදාළව දුරකථන මෘදුකාංගයක් හඳුන්වා දීම සහ YouTube නාලිකාවක් ආරම්භ කිරීමද මෙහිදී සිදු වුණා. පසුගිය සතියේ දවසක රජයේ නිලධාරීන් කොරසකට කතා කරන ගමන්ම කිව්වා පාතාලයෙන් මේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ඔබට ලැබෙන කොටස පාවිච්චියට අරගෙන ඔබ කවණා වෙන්න පුළුවන් දරුවට පොණා වෙන්න පුළුවන් දරුවට උගන්වනවා වෙන්න පුළුවන් දරුවා හොඳට ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් නමුත් මතක තියාගන්නේ දරුවට කවණ හැම බත්තටයක්ම පොණ හැම වතුර උගුරක්ම මේ රටේ අහිංසක දෙමව්පියන්ගේ හදවත් වලින් නැගෙන ගින්දර අර සල්ලි වලින් උගන්වලා මේ රටේ ඉන්න ලොකුම විශේෂඥ වෛද්‍යවරයා දොස්තර මහත්තයා බවට ඔබේ දරුවව පත් කළත් මිය යන මොහොතේ මතක් වෙනවා මගේ දරුවාද මොන තැන හිටියත් ඒ දරුවට මම දීපු හැම බත්තටයක්ම කැවුවේ හැම වතුර උගුරක්ම පෙව්වේ රටේ අහිංසක අම්මලා තාත්තලගේ පපු කුහර වලින් නැගෙන ගින්දර උඩින් කියලා මෙතනදී අපිට විශාල නිවැරදි කිරීමක් සිද්ධ වෙනවා ගොදුරු වෙලා ඉන්න අහිංසක දරුවන්ව ඒවායින් බේරා ගන්නයි දෙවැනි නිවැරදි කිරීම වෙන්නේ මේවා මේ රටට ගෙන එන දූෂිත පුරවැසියන්ගෙන් අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමයි තුන්වෙනි පියවර වෙන්නේ මේවාට රජය මගින් ලබා දීලා තියෙන බලතල සහ නිලැඳුම උපයෝගී කරගෙන මේවට සහයෝගය දක්වන සැඟවී ක්‍රියා කරන ඒ දුෂ්ට මිනිසුන් අල්ලා ගැනීමයි
පසුගිය ආණ්ඩුව සමයේ අත්සන් කළ MCC ගිවිසුමේ අධියර දෙකකට අදාළව ලැබුණු මුදල්වලට සිදු වූයේ කුමක්දයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රශ්න කරනවා. නෙළුමවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම විමසීම සිදු කළේ. යහපාලන රජය මේ රට වෙනත් රටවල් එක්ක ගිවිසුම් අත්සන් කළ තියෙන හොරාට මේ 2017-18 මේ ගිවිසුම අත්සන් කරනවා. ඩොලර් මිලියන් 7.4ක් ඒ වගේම ඩොලර් මිලියන් 2.6ක් මේ ගිවිසුමත් එක්ක ලැබිලා තියෙනවා. දැන් මේක කාගේ සාක්කුවද කියලා හොයන්න ඕන. තුලේ මේ ගිවිසුම් ගිණුම්ගත වෙලා තියෙන්නේ කොහෙද? මේවා කාටද මුදල් දීලා තියෙන්නේ කියන කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. දැන් මේක බලන්න ඕන අපි මේකේ හිටපු ජනාධිපතිතුමාගේ සාක්කුවද? හිටපු අගමැතිවරයාගේ සාක්කුවද? හිටපු විදේශ කටයුතු අමතිවරයාගේ සාක්කුවද? එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය කැලිකාවට කරලා බෙදාගත්තද කියලා. හැබැයි මේකට උත්තර දෙනකොට මේ මුළු රජයේම උත්තර දෙන්න ඕන. ඒකේ කැබිනට් මණ්ඩලයේ හිටපු අමතිවරුත් වගේ කියන්න ඕන. සමහරවිට ඒ අමතිවරු දැන් සමහර වෙලාවට වෙන පැත්තකින් ඡන්දෙ ඉල්ලුවත් පැහැදිලි ලෙස බග කියන්න ඕන. රට පාවා දෙන රටේ ඉඩම් ටික විදේශිකයන්ට අයිති කරගන්න ඒ සියලු දේවල් කරපුවව නීතිය ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට දඩුවම් දිය යුතුයි. උසස් අධ්‍යාපනය සඳහා පාකිස්තානයෙන් මෙරට සිසුන්ට ලැබෙන ශිෂ්‍යත්වවලට ඉල්ලුම් කර සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට සිසු දරු දරියන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාත් කාතන් මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. පාකිස්තාන ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන සහයෝගිතා වැඩසටහන යටතේ වසරකට මෙරට සිසු දරු දැරියන් 200 බැගින් වසර 5ක් සඳහා දහසක පිරිසකට පාකිස්තානයේ නොමිලේ උසස් අධ්‍යාපනයේ ලැබීමට ශිෂ්‍යත්ව හිමිවනවා. එම අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙරට දරු දැරියන්ගෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ නගරයේ වීදි පුස්තකාල ඇතිකිරීම සම්බන්ධ යෝජනාවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණා. පහසුකම් අඩු පළාත්වල ජංගම පුස්තකාල ඇතිකිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා. තොරතුරු හා අධ්‍යක්ෂීම් හුවමාරු කර ගැනීම හරහා ත්‍රස්තවාදයේ පිටුදැකීමට දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහිදී අදහස් ප්‍රකාශ කෙරුණා. පාකිස්තානයෙන් අපිට දීලා තියෙනවා අවුරුදු 5කට විශ්වවිද්‍යාලවලට ආහාර ශිෂ්‍යත්ව. මේ ශිෂ්‍යත්වවලට පසුගිය දවසේ ඉල්ලුම් කරලා තිබුණාට අපි අය දාලා නැහැ මොකද. මේ ශිෂ්‍යත්වයේ අවුරුද්දකට 200ක් හොඳම විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසියෙන් මයි කරන්න වෙන්නේ. ඉංජිනේරු, වෛද්‍ය ඒ වගේම සාමාන්‍ය උපාධි වලට 200ක් ලබා ගන්න හදනවා. ඒ ලිමක් කරනවා මේ අපේ තරුණ ළමයින්ට මෙහි විශ්වවිද්‍යාලයට යන්න බැන්නම් ඒ ඇයට මේ ශිෂ්‍යත්වය ලබාගෙන ගිහිල්ලා ඉගෙන ගන්න කටයුතු කරන්න කියලා. ජාති ભેදයක් ආගම් ભેදයක් නැහැ. මම ඉල්ලීමක් කරනවා මේ පාරට සල්සවිල්ලා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරුව ඉන්න විභාගයේ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරි අයට මේ ශිෂ්‍යත්ව ලබාගෙන කටයුතු කරන්න කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳ නැවත කතා කිරීම තමන්ට පක්ෂයෙන් තහනම් කර ඇති බව සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. කෙසේ වුවද තමන්ට අසත්‍ය ප්‍රකාශ කළ නොහැකි බවයි ජන හමුවකට එක්වෙමින් හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ. මට කියලා දෙන්නේ පාස්කු පස්සේ ආයෙත් කතා කරන්න එපා කියලා. මම සෛද් මහත්තයාට කිව්වා මගේ ප්‍රතිපත්තිය තුළ මගේ බොක්ක තුළ මට බොරු කියන්න බෑ. මට වෙච්ච ඇත්ත මට වෙච්ච කනගාටුව මට වෙච්ච එක අසාධාරණයි දන්නේ මම විතරයි. එතකොට මට වෙයි ඔය කාඩිනල් හිමිපාණන් ප්‍රශ්නයක් නෑ. මේ අතර කාඩිනල් හිමිපාණන් සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා. සජිත් පිලේ සේරම ඉන්නේ ආගම් විරෝධී කට්ටිය. බෞද්ධ ආගම වේවා, කතෝලික ආගම වේවා, ඉස්ලාමීය, හින්දු වේවා, මාතරින්දම් මංගල පුරනවා, බදුල්ලේ ඉඳන් හරෙන් පුරනවා. මඩලම් කෙටි කතාව කියන්න තියෙන බලු බෙට්ටිය අගත් එකයි මුලත් එකයි. පාර්ලිමේන්තුවෙත් ඉන්නවා කම්කරුවන් පිරිසක්. ඔවුනුත් බැක් සයිඩ් එකට වෙලා බුදුහාමුදුරන්ට බනිනවා, ජේසුතුමාට අපහාස කරනවා, නා මහානායක හිමුරුන්ට බනිනවා, කාදිනල්තුමාට බනිනවා කියලා මේ කම්කරුවන් ඕනම අසූචි වලකට පනිනවා. ඒ කම්කරුවන්ගෙන් දෙදෙනෙක් තමයි රංජන් රාමනායකත් හරින් කියන්නේ. ඔවුන්ගේ කක්කුස්සි කටවල් නැත්තම් ඔවුන්ගේ කාණු කටවල් මෙන්න දැන් හරවලා තියෙනවා. අති උතුම් මල්කම් රංජිත් හිමිපාණන්. දේශපාලන පක්ෂ නියෝජිතින් මහමැතිවරණ හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධින් පළ කළ අදහස් ඇතුළත් 2020 ජනමතය විශේෂාංගය දැන් අනිවාර්යෙන්ම උඩ
උඩට නැගීගෙන එනකොටම බෙල්ලෙන්ම කපලා දානවා. ඒක තමයි අපේ රටේ ක්‍රමය. කපලා දාන්න තපුඩි ගහන්න එපා. නොවැම්බර් 16 වෙනිදා වෙනසක් ඇති කරන්නට උනන්සලා නෙවෙයි වෙනත් ඇත්තෝ කටයුතු කරා. ඒ මහා පරිවර්තනයේ අද පුස්සක් බවට පත් වෙනවා. මෙතන තියෙන ගැටලුව නායකත්වයේද මෙතන තියෙන ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහද එහෙමනම් අපේ මූණත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් නහය කපා ගන්න අපි හොඳ නැහැ මේ පක්ෂය විනාශ කිරීමෙන් කාගේ අනාගතයද නැති වෙන්නේ කවුද ශක්තිමත් වෙන්නේ ඔව් පූර්වදර්ශයක් හැටියට ගත්තා පොහොට්ටුවේ නිර්මාණ ඔහු හිතුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා පොහොට්ටුව මහා දවැන්ත දේශපාලන බලවේගයක් වුණ නිසාම ඔව් කල්පනා කරා රනිල්ගෙන් කැඩිලා ගිහිල්ලා මාත් ලොකු මනුස්සයෙක් වෙන්නම් කියලා. හැබැයි ඉලක්කය සම්පූර්ණ වැරදුනා. මොකද මහින්ද රාජපක්ෂ කියන්නේ අජිත් ප්‍රේමදාස කියන්නේ පැහැදිලිවම දෙන්නෙක් තාසාර්ථක අවුරුදු 50ක දේශපාලන නායකයෙක් සහ පියානෝගේ පුතානෝ කියලා තමන් විහින්ම තමන් කඩා වැටිච්ච කණ්ඩායමක් කියන එක තේරුම් ගියේ නැහැ. අපි ඇයි සමගි ජන බලවේගයේ පීඩෙව්වේ? මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයෝ දිගෙන් දිගටම පරාජය වෙවි මැතිවරණ තියනවා පරදිනවා. ජනාධිපති වරණ තියනවා පරදිනවා. මහමැති වරණ තියනවා පරදිනවා. අපි කලකිරලා ගෙදර යනවා. අවුරුදු 26ක් අපේ UMP කාර්යව හෙම්බත් වුණා. එක්සත් ජාතික පක්ෂය හිතවත් සුමට අහන් ඇති. තරහ වෙන්න අපිත් එක්කින්. වෙලා තියෙන මොකද්ද? එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. රයිල් පිළයි, සජිත් පිළයි. මොකද හේතුව? නායකත්වය. රයිල් වයසට ගිහිල්ලත් නායකත්වය අත්හරින්න කැමති නැහැ. සජිත් නායකත්වය ගන්න සටන අත්හරින්න කැමති නැහැ. නායකත්වයේ පොර කාලය අවසන් වුණා තියෙන්නේ. දෙන දෙපැත්තට ඇද්දා මැද්දෙන් කඩලා ගියා. දැන් කැලි දෙක දෙපැත්තේ. දැන් මොකද වෙන්නේ? තනිය එක්සත් ජාතික පක්ෂය තිබිලත් මේක මොකක්වත් කරේ නැත්තම් කැඩලා මොකද කරන්නේ? මොකක් කරන්නේ? UMP නායකයෙක් අපේ පැත්තට ඉන්නේ. ආ එන එකේ සීමාවක් නැහැ. ඉතින් හැමදාම එහෙමනේ. එයාලට සිරිකොත රැක ගත්තොත් ඇති. ඒකින්ද සිරිකොත රැක ගන්න ඒගොල්ලෝ සටන් කරනවා. අපි මේ රටේ ජනතාව රැක ගන්න සටන් කරනවා. අපිට බෙදිලා හිටියොත් අනාගතයක් නැහැ. අපේ රටේ ප්‍රශ්න අපි අවම කරගත්තේ නැත්නම් අපිට අනාගතයක් නැහැ. අපේ රටේ ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්, අවම කරන්න පුළුවන්, හැමෝම එකතු කරන්න පුළුවන් නායකත්වයේ මේකයි, බලවේගයේ මේකයි. පහුගිය ජනාධිපති වරණෙදි දෙගොල්ලොම එකට එකතු වෙලා ඡන්ද කරන කොටත් අපි වැඩි ඡන්ද ලක්ෂ 14කින් දිනුවා. අද දෙගොල්ලෝ බෙදිලා ඒ දෙගොල්ලෝ ඒගොල්ලන්ගේ පක්ෂයේ බලය අල්ල ගන්න සටන කරනකොට අපේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් අවිශ්වාසයක් චකිතයක් නැහැ. හෙට පායන හිරු වගේ විශ්වාසව අපි අතිවිශ්ව ජයග්‍රහණයක් ලබනවා. මේ සමගි ජන බලවේගය පිළිගැනීමක් ලබා ගන්න ක්‍රමවේදයක් නැතුව අද ඉන්නේ. ඒයින්ද අද මෙයලා ප්‍රතික්ෂේපිතයි. මේගොල්ලන් මේ ඊටාම මේ සිල්ලර විදිහේ ප්‍රචාරක මාධ්‍යයක් ගෙනියන්නේ. අපි දකිනවා සමහර අය කියනවා මේ උදේට නැගිටිද්දි දුරකථනය ගැන මතක් කරගන්න. එතකොට ලාංඡනය මතක් වෙයි කියලා. හැබැයි මේ ඔක්කොම මේ රටේ ජනතාව දුරකථනත් විසන්දි කරයි මේ සමගි ජන බලවේගයේ දුරකථනයට කරන අපහාසයත් එක්ක. මට පේන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට දෙයියෝ හාල් කවල තියනවා. දැන් කොනපට බේර ගන්න බැරුව පටලගෙන ජන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මංගල තුමා හිමීවරුණට බන දෙසුවා, කාදිනල් තුමන් වෙත හරි පාරක් ගැසුවා, ටෙලිපෝනය අරං ඔරලෝසුව කීවා, දෙයෝ සහල් මේ ගොල්ලන් හට කැව්වා. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2010 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවද කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතින් 9 දෙනා සමගින් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එම පිරිසෙන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වනවා. මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1619ක්. රෝගීන් 380 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 36ක් වන අතර මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 11ක්. නවී කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා රණවිරුවන් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. මේ අනුව සුව වූ නාවික හමුදා රණවිරුවන්ගේ ගණන 820ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිවයින සියලුම පෙරපාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව සිට 50ක ධාරිතාවකින් ආරම්භ කිරීමට ඉඩ ලැබෙන බව අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය පවසනවා. ඇහැලියගොඩ මැතිවන කොට්ටාසේ පෙරපාසල් ගුරුවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරිය මේ බව කියා සිටියේ. රට විවෘත කිරීමත් සමගම මේ රටේ ආදරණීය දෙමව්පියන්ගෙන් ආපු ඉල්ලීම තමයි තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබා දෙන පෙරපාසල් විවෘත කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව රජය ඒ ගැන අවධානය යොමු කරලා විශේෂයෙන්ම පෙරපාසල් ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා රජය තීන්දුවක් ගන්න ලැබුවා පෙරපාසල් විවෘත කිරීමට අවස්ථාව සලසන්න. ඒ අනුව සෞඛ්‍ය අංශ සහ විශේෂඥ උපදෙස් සැලකිල්ලට ගනිමින් දිවයිනේ පෙරපාසල් සියල්ල විවෘත කිරීමට මින්පසු ඉඩකඩ ලැබෙනවා 150ක පමණ ධාරිතාවයකින් පාසල් පටන් ගැනීමටත් බලාපොරොත්තුවක් ඉදිරියේදී තිබෙන නිසා මේ කාරණය තීන්දුව කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුව කරනු ලැබුවා මේ අතර කොරෝනා අවදාන මෙහෙයුමෙන් නවසීලන්තයේ සිරවේ සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු ඊ රාත්‍රියේ මෙරටට පැමිණියා. විශේෂ ගුවන් යානයකින් පැමිණි මෙම පිරිස PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ. ලෙබනනී ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කළ 165 දෙනෙකුද අද අලුයම UL 1506 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණියා. එම පිරිසද PCR පරීක්ෂණවලට ලක් කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මාලදිවයිනේ විවිධ රැකියාවන්හි නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු මත්තල ගුවන්තොටුපලෙන් අද දිවයිනට පැමිණියා. ඔවුන් ගුවන්තොටුපල තුලදීම PCR පරීක්ෂණයකට යොමු කෙරුණා. අනතුරුව සියලු දෙනා කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් හමුණු වුණද තොරගත් ස්ථානවලදී PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගැනීම තවදුරටත් සිදුවනවා. නරහින් පිට ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව වෙළඳාම් සිදු කරන වෙළඳුන් හා ප්‍රදේශීය ගවසන ජනතාව අතරින් අහමු ලෙස තෝරාගත් 35 දෙනෙකුගේ සාම්පල් ලබා ගැනීම ඒ යටතේ සිදු කෙරුණා. කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යාංශයේ මෙහෙයවීමෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. अमेरिका सौख्य बलधारे नवतम अस्तमेन्ट अणु अवम वशेन मिलियन विसक जनता दंटमत कोविड वैरसे आसाधने व्यतिमावट अनुमान करनवा रोग पालन मध्यस्थान पवसाने सब आसादितिन पिरिस वार्तावु संख्यावट वडा दस गुनेकिन वैडिविय हैकिमावाई सौख्य निर्धारण में अनावरण सिदुकराने आसादितिन हा रोहाल गतवीम इहलयामत समग टेक्सास प्रांते नवत विवृत किरीम नवतातमायती पसुबीमकाई नील संख्या लेखन दक्विन आकार अमेरिका वार्ता आसादी संख्या विसीपा लक्ष्य इक्मवागोस अतिबवाई पेन्वादी बेन्ने कोविड 19 हेवत नवे कोरोना वायरस बेवरविट लोपुरा अणु हतलक्षर दिन कुट आसादी बेनवा सुयलपायति रोकिन संख्या पनस दहस हताक वायरस आसादने हेतुन मरण हार लक्ष अणु दिदहस तुंसी अनुवाक वार्तावनवा राटवाल हा स्वान्पालन प्रदेश देशीय दातुनक वायरस व्याप्ति व्यतिभावाय लोक सौख्य संविधान पवसाने ඉන්දියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 15000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 15308ක්. එරට දෛනිකව මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව වන 18185ක් ඊයේ දිනේ වාර්තා වී තිබෙනවා. එරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 491170 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්දියාවේ දිල්ලි නුවර මිලියන 29ට ආසන්න වන සියලුම වැසියන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ දිනෙන් දින ඉහළ යන ආසාදිතින්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ගතෝපය 24 තුල ඉහළම ආසාදිතින් සංඛ්‍යාව වන 40673ක් සහ මරණ සංඛ්‍යාව 1180ක් බ්‍රසීලෙන් වාර්තා වුණා. මෙවර විට බ්‍රසීලෙන් වාර්තා වන මුළු ආසාදිතින්ගේ සංඛ්‍යාව 12,33,147ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරස් ව්‍යාප්තිය දෙවන රැල්ල හේතුවෙන් පීඩාවට පත්ව සිටින චීනයේ දකුණු සහ බටහිර ප්‍රදේශ දැඩි ගංවතුරු තත්වයකින් බලපෑම් එල්ල වී තිබෙනවා. මිලියන 11ක ජනතාවක් ඉන් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එරට සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.
ප්‍රංශයේ අයිෆල් කුලන දින 104කට පසු සංචාරකයන් වෙනුවෙන් නැවතත් විවෘත කර තිබෙනවා. සංචාරන සීමල් හිල් කිරීමත් සමග නැවතත් සංචාරකයන් වෙනුවෙන් අයිෆල් කුලන විවෘත වූයේ දැඩි සෞඛ්‍ය නීතිවලට අනුගත වෙමින්. දෙවන ලෝක යුද්ධයෙන් පසු අයිෆල් කුලන සංචාරකයන් සඳහා වසා තැබුණු ප්‍රථම අවස්ථාව මේ බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාර පත්තරම යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.